වෙනදවගේම අදත් මගේ යාළුව හැමෝම ආදරෙන් පිළිගන්නවා එස්එල් ජන YouTube channel එකට. ඉතින් ඔන්න අදත් ගොඩක් කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක මම අරගෙන ආවේ අන්තර්ජාලය හරහා මුදල් හොයන්න ආසාවක් තියෙන ඒ වගේම ගොඩක් try කරන අය වෙනුවෙන් වීඩියෝ එකක් අරගෙන තමයි අද මම ආවේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ Fiverr website එක ගැන. ඉතින් මේ Fiverr website එකේ ඔයාලා දන්නවා ඇති ගොඩක් category තියෙනවා. ඒ category වල එක එක jobs තියෙනවා. ඒ job වලින් ඔයාලට ඒ skill එක තියෙනවා නම් අපිට පුළුවන් මේක earn කරගන්න. ඉතින් කොහොමද Fiverr එකෙන් skill එකක් නැතුව earn කරන්නේ? අන්න ඒ ගැන කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් skill එකක් නැති කෙනෙක් උනත් Fiverr එකෙන් earn කරන්න පුළුවන් විදි තියෙනවා. ඒ විදිහට එන් කරන්න පුළුවන් විදි ටිකක් ගැන අද මම කතා කරන්න ආවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ Fiverr වෙබ්සයිට් එකේ account එකක් හදාගන්න බොහොම ලේසියි. ඔයාලට sign up කියන button එක click කළා account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම හදපු account එකක් තියෙනවා. ඒ account එකෙන් මම ඔයාලට අද පෙන්නන්නේ Fiverr එකේ ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් category ටිකක් විතරයි. ඒ වගේම ලොකු competition එකක් නැති jobs ටිකක් මම අද ඔයාලට පෙන්වලා දෙනවා. ඔයා කැමති නම් ඔයාලට පුළුවන් ඒ jobs කරලා මේ දේවල් try කරලා බලන්න. ඉතින් Fiverr website එකට ගියාම ඔයාලට මෙන්න මේ වගේ ගොඩක් category බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම category එකකම ගොඩක් kicks දාලා තියෙනවා කට්ටිය. ඒ වගේම ලොකු earn වලට යන්න පුළුවන් මේ website එක හරහා. ඉතින් ඔයාලට මේ හැම එකක්ම මේ විදිහට ගිහින් බලන්න පුළුවන්. එහෙම බලලා ඔයාලට skill එකක් තියෙන දෙයක් තියෙනවා නම් මෙතනින් තෝරගෙන කරන්නත් පුළුවන්. ඉතින් මම කතා කරන්න යන්නේ අද skill එකක් නැතුව කොහොමද Fiverr එකෙන් earn කරන්න කියලා. අපි දැන් බලමු ඒ categories මොනවද කියලා. ඉතින් යාළුවනේ මම පළවෙනි එක විදිහට search කරලා ගන්නවා මෙන්න මේ business card කියන category එක. ඔයාලට පේනවා ඇති ගොඩක් කට්ටිය gigs දාලා තියෙනවා. 27000 ගණන්ක් තියෙනවා gigs. ඉතින් බලන්න ගොඩක් ලොකු ගණන් වලට තමයි මෙයාලා මේ business card විකුණන්නේ. ඉතින් මේ ගොඩක් business card හදන්නේ Photoshop, Illustrator වගේ සංකීර්ණ software භාවිත කරලා. ඉතින් අපිට එහෙම අවශ්‍ය නැහැ. මේ Canva කියන website එක හරහා ඔයාලට පුළුවන් business card එකක් ඊටම ලේසියෙන් හදාගන්න. ඔයාලා මේ Canva කියන website එකට ගිහිල්ලා මේකේ business card කියලා search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ගොඩක් template බලා ගන්න පුළුවන්. ඉතින් මේ template එකක් අරන් ඔයාලට edit කරලා Fiverr එකට දාන්න පුළුවන්. ඒ විදිහට මම දැන් මෙතනින් template එකක් තෝරගන්නවා. තෝරගෙන මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක edit කරගන්න කියලා. ඉතින් මෙන්න මෙහෙම ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා කස්ටමයිස් දිස් ටෙම්ප්ලේට් කියලා. අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මම මේ Canva එකේ Pro version එක අරගෙන තියෙන්නේ. මම දැන් මේ edit කරන්නේ Pro version එකට අදාළ business card එක. ඔයාලටත් Pro version එක ගන්න අවශ්‍ය නම් comment එකක් දාලා තියන්න. මම ඊළඟ video එක විදිහට අරගෙන එන්නම් ඔයාලට කොහොමද මේ Canva Pro version එක ලබා ගන්න කියලා. ඉතින් ඒක ගැන මම අද කතා කරන්න යන්නේ නැහැ. හරි මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට පුළුවන් මේ ඕනම එකක් edit කරගන්න. මේ logos මේ picture එක මේ emails ඕන දෙයක් ඔයාලට මේකේ වෙනස් කරගන්න පුළුවන්. icon උනත් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ font size එක. ඒකත් ඔයාලට ඕන විදිහට edit කරගන්න පුළුවන්. මේවා delete කරලා දාලා ඒ වගේ ඕන විදිහකට edit කරගන්න පුළුවන් මේක. ඉතින් ඔන්න අපි එක category එකක් ගැන කතා කරා. ඔයාලටත් කැමති නම් මේ සම්බන්ධව Fiverr එකේ gig එකක් දාන්න පුළුවන්. ඉතින් මේ Fiverr එකේ gig එකක් දාන්න හරිම ලේසියි. ඔයාලට YouTube search කරලා බලන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම්. ඊළඟ එක විදිහට මම ගන්නවා මෙන්න මේ background remover කියන category එක. ඉතින් මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් gigs දාලා තියෙනවා 41000 ගන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ gig එකට සෑහෙන orders ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ගොඩක් gigs තියෙනවා. ඒවට හැම එකටම වගේ orders උත් තියෙනවා. ඉතින් ඔයාලා හරියට gig එකක් rank වෙන විදිහට දාගත්තොත් මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඒකටත් අපිට මෙන්න මේ Canva කියන සයිට් එක යූස් කරන්න පුළුවන්.
කැන්ව සයිට් එක යූස් කරලා ඔයාලට පුළුවන් ඒ බෑක්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට මම මෙන්න මේ ෆොටෝ එක ගන්නවා. මේ ෆොටෝ එකේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් එඩිට් ෆොටෝ කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ මේ කැන්ව ප්‍රෝ වර්ෂන් එකේ අයට විතරයි මේක කරගන්න පුළුවන්. මෙන්න මේ බෑක්ග්‍රවුන්ඩ් රිමූව් කියලා එකක් තියෙනවා. අන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් වෙලා මේ විදිහට ලෝඩ් වෙලා හොඳ ක්වොලිටි විදිහට බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා අපිට මේ පිච්චර් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් ක්වොලිටි විදිහට වැඩේ වෙලා තියෙනවා. අන්න ඒ විදිහට කැන්වා එකත් යූස් කරලා ඔයාලට මේ බෑක්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න පුළුවන්. ඉතින් කැන්වා ප්‍රෝ වර්ෂන් එක දැනට ගන්න දන්නේ නැති අයට තියෙනවා ඕනේ තරම් ෆ්‍රී බෑක්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න පුළුවන් වෙබ්සයිට්. ඉතින් ඒ විදිහට ඔයාලට මෙන්න මේ Google එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න පුළුවන් මෙන් බෑක්ග්‍රවුන්ඩ් රිමූවර් කියලා. ඒ විදිහට සර්ච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් වෙබ්සයිට් තියෙනවා ඒ වගේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක භාවිත කරලා උනත් බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. හැබැයි මම හිතනවා Canva Pro version එකේ ගොඩක් ක්වොලිටි විදිහට ඒ වැඩේ වෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් Canva Pro version එක ගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එක විදිහට මම කතා කරන්න යන්නේ මෙන්න මේ රිසම් කියන කැටගරිය ගැන. ඉතින් මේවට CV කියලාත් කියනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට gigs තියනවා 12000 ගානක්. ඉතින් ඒක ටිකක් කම්පිටිෂන් එක අඩු කීවර්ඩ් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ gigs ගොඩක් තියනවා. ඒ වගේම ඒවට orders උත් ඇවිල්ලා තියනවා ගොඩක්. ඉතින් වෙනසක් නැහැ. මේ රිසම් හදා ගන්නත් අපිට Canva සයිට් එකම යූස් කරන්න පුළුවන්. ඔයා මෙන්න මේ Canva සයිට් එකට ඇවිල්ලා සර්ච් කරලා බලන්න රීසම් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඕන තරම් ටෙම්ප්ලේට් තියෙනවා මේ රීසම් හදා ගන්න ඔයාලට. ටෙම්ප්ලේට් 7000 ගණක් තියෙනවා මේකේ. ඔයාලට කැමති විදිහක ටයිප් එකක් අරගෙන රීසම් එක එඩිට් කරලා හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ වගේ ලස්සන රීසම් එකක් ඔයාලටත් හදා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ කැටගරිය එක විදිහට මම ගන්නවා මෙන්න මේ බිස්නස් නේම් අයිඩියා කියන කැටගරි එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ gigs තියෙනවා 11000 ගානක්. ඔයාලට පුළුවන් මේ වගේ බලන්න ඒකෙත් බිස්නස් නේම් අයිඩියා කොහොමද අපි ගන්නෙ ෆ්‍රී. හරි මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේ ෆ්‍රී බිස්නස් නේම් අයිඩියා එකක් ඔයාලා අරගෙන මේ Fiverr එකේ ක්ලයන්ට් ඩෙලිවර් කරන්න කියලා. ඉතින් Google එකේ ඔයාලා සර්ච් කරලා බලන්න බිස්නස් නේම් ජෙනරේටර් කියලා. අන්න ඒ දිහ සර්ච් කරාම ඔයාලට ගොඩක් වෙබ්සයිට් බලා ගන්න පුළුවන්. Shopify එකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ කැමති වෙබ්සයිට් එකක් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ වගේ වෙබ්සයිට් එකකින් ඔයාලා ගන්නවා නම් අනිවාර්යෙන් Google එකේ සර්ච් කරලා බලන්න මේ නමට බිස්නස් එකක් රෙජිස්ටර් කරලා තියෙනවාද කියලා. ඉතින් එහෙම බලලා තමයි ඔයාලා Fiverr එකේ ක්ලයන්ට් ඩෙලිවර් කරනවා නම් ඩෙලිවර් කරන්න ඕනේ. ඉතින් මේ Shopify එකේ ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා බිස්නස් නේම් එක ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් භාවිතා කරලා මේ විදිහට බිස්නස් නේම් එකක් උනත් ජෙනරේට් කරගන්න. හරි ඊළඟ කැටගරි එක විදිහට අපි කතා කරමු YouTube thumbnail එකක් හදන්නත් ලොකු අමාරුවක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් 19000 ගණක් වගේ තමයි තියෙන්නේ gigs. ඉතින් මේ වගේ ගොඩක් අය දාලා තියෙනවා YouTube thumbnail හදනවා කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු orders ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා හැමෝටම වගේ. ඉතින් ලොකු දේවල් නැහැ මේ thumbnail හදන්න. ඔයාලට ඒකටත් බොහොම පහසුවෙන් thumbnail එකක් හදාගන්න Canva වෙබ්සයිට් එක භාවිත කරන්න පුළුවන්. අපි මේකේ සර්ච් කරගමු thumbnail කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් templates තියෙනවා 17000 ගන්න. එක එක විදිහේ ලස්සන templates තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන මේ එකක් උඩ ක්ලික් කරලා ඒකේ තියෙන text edit කරලා හදාගන්න.
ඉතින් බොහොම පහසුවෙන් ඔයාලට පුළුවන් ඒ ක්ලයන්ට් ඉල්ලන විදිහේ YouTube thumbnail එකක් උනත් design කරලා දෙන්න. හරි. ඒකත් ඒ විදිහට කතා කරාට පස්සේ අපිට ඊළඟට තියෙනවා මෙන්න මේ file conversation කියන මෙන්න මේ category. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ බොහොම අඩු gigs ප්‍රමාණයක් තමයි තියෙන්නේ 1850ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ මේක මහලකෝ අමාරු වැඩන්න මේ වලට gig එකක් දාලා තිබුණොත් සමහර විට order එක ගන්නත් පුළුවන්. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහට Google එකට ගිහිල්ලා search කරලා ඔයාලට පෙන්නන්නම්. කොච්චර ලේසි වැඩක්ද මේක, ඒ වගේම කොච්චර වෙබ්සයිට් මේක කරගන්න තියනවාද කියලා. ඉතින් මම උදාහරණයක් විදිහට මෙන්න මේ PDF to Word කියන search කරලා ගන්නවා. ඉතින් ඔයාලට PDF ෆයිල් එකක් Word ෆයිල් එකක් විදිහට convert කරගන්න පුළුවන් අවස්ථාව මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ කැමති වෙබ්සයිට් එකක් භාවිතා කරලා ඒ ෆයිල් convert කරගන්න. ඉතින් බොහොම ලේසි වැඩක් තියෙන්නේ මේකේ. ඊළඟ එක විදිහට මම මෙන්න මේ PDF to JPG කියන එකත් සර්ච් කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තියෙනවා ඕන තරම් වෙබ්සයිට් ඔයාලට ඒ දේ කරගන්න. ඔයාලට පේනවා ඇති බොහොම පහසු දේවල් මේවා. ටිකක් හිතලා කීවර්ඩ් එක සර්ච් කරලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේකෙනුත් gig එකක් දාලා තියන්න ගොඩක් දුරට ඔයාලට ඕලේ එකක් ගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට ඊළඟ එක විදියට මම ගොඩක් අය වැඩි කතා කරන්නේ නැති මෙන්න මේ birthday wishes video කියන category එක මම ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ බොහොම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ 459 තියෙන්නේ gigs දාලා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ගොඩක් orders තියෙනවා gigs දාලා තියෙන අයට. ඉතින් මහ ලොකු දේවල් නැහැ කරන්න තියෙන්නේ ඔයාලා මොකක් හරි සර්ප්‍රයිස් එකක් විදිහට පොඩි වීඩියෝ එකක් හදලා ඒ ක්ලයන්ට් යවන්න විතරයි. ඉතින් මේකට කිසිම තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පොඩි වීඩියෝ කැල්ලා රෙකෝඩ් කරලා යවන්න තමයි තියෙන්නේ. ඉතින් බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් විදිහට අපිට මෙන්න මේ බර්ත්ඩේ වීඩියෝ හදන වැඩේ ගන්න පුළුවන්. ඔයාලා මේවා සර්ච් කරලා බලන්න. සර්ච් කරලා බලලා ඔයාලට ගැළපෙන එකක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් gig එකක් දාලා තියාගන්න. හරි යාළුවනි, ඉතින් ඊළඟ කැටගරිය එක විදිහට මම මේකේ සර්ච් කරගන්නවා මෙන්න මේ ටී-ෂර්ට් ඩිසයින් කියන කැටගරිය එක. ඒකෙන් සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙත් ගොඩක් තියෙනවා orders ආපු ඒවා. ඉතින් මේ වගේ ටී-ෂර්ට් එකක් ඩිසයින් කරන්න ගොඩක් අමාරු නැහැ. ඔයාලට මේකට භාවිතා කරන්න පුළුවන් Canva site එක සහ Redbubble කියන site එක. ඉතින් බලන්න පුළුවන් බොහොම සරල විදිහට මෙන්න මේ වගේ ස්ටිකර් එකක් හදාගන්න තමයි තියෙන්නේ අපිට ටී-ෂර්ට් එක ඩිසයින් කරගන්න. කැන්වාගෙත් මේ විදිහට සර්ච් කරලා ගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර තියෙනවද කියලා ටෙම්ප්ලේට්ස් මේ සම්බන්ධව. ඔයාලට මේ ඕන දෙයක් යූස් කරලා හදා ගන්න පුළුවන් මෙන්න මේ Redbubble කියන සයිට් එකට ගිහිල්ලා ඔයාලට කැමති විදිහට ටී-ෂර්ට් එකක් ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට මේ ගැන ටිකක් හොයලා බලන්න පුළුවන්. ඕන තරම් YouTube වීඩියෝ තියෙනවා ඔයාලා බලලා ඉගෙන ගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඔයාලට පොඩි අයිඩියාස් ටිකක් දෙන්න විතරයි. ඉතින් යාළුවනේ මේක තමයි මම කතා කරන අවසාන කැටගරිය එක YouTube banner කියන එක. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙත් 33,000 ගණක් තියෙනවා සර්විස්.
ඉතින් ඔයාලට මේ වගේ බැනර් එකක් උනත් කැන්වා සයිට් එකෙන් ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන්. කිව්වා වගේ මේ කැන්වා සයිට් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ වගේ වැඩ කරනකොට. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මම මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න ඕන notification bell icon එකක් click කරලා all දාලා තියාගන්න. ඉතින් යාළුවනේ අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.